तेरुवन सरनाय अद एकुलहा श्रेणी पेलपोते नियमित पाठम इदिरति बेन्ने विसिवेनी पाठम दहमी दानय गेनी सैपत तिन मे पाठम दिहा बलनकोट अपिट पेनवा प्रायोगिक पाठम अपे जीवितयट अवश्य पाठम इकन्ने समहर पाठम अपे मुलदी ओबट सीपत् कला विभागे लियन्न सूदानम वेन्ने कियला ए करुणु दैनगत्ताम विभागे लियन्नकोट समहरा एतनिन पस्से एक परिहरणय करन्ने ने समहार करुणु एहेम तियेनवा अपि इगेन गन्न देवल समहारेव मुळु जीवितांते दक्वाम वेदगत् वेन करुणुत् तिबेनवा इतिन ए अतरिन मे पाडम इताम सुविशेषयि मोकद उप्पत्ति नम मिनिसेकुट अद मे यन लोक आर्थिक तत्त्वयत् एक्क बलनकोट ओणय करनवा मिल मुदल एतकोट ए निसा मुदल कियन्नी मिनिस् जीवितयत् एक्क बेंदी पवतिन देयक् ए निसा मे मुदल हरिहंब किरीम एवागे मेवा परिहरणय किरीम पिलिबंदव करण पाडम एतोट ओबट इगनीमेन पस्से अनिवार्यम दैन गोडाक अय विश्वविद्यालय वलट गियत् होयन्ने रस्सावा उपाधियेन पस्से एवागेम सामान्य पेल विभागेन पस्से समहर अय रस्सावा वलट यानवा उसस् पेल लियला समहर अय रस्सावा वलट यानवा समहर अय 10 पंक्तियेदीम रस्सावा वलट यानवा ए रटे तमंगी लंग तिबेन आर्थिक शक्तियत् एक्क बलला अपि मुदल टिकक् हंब करगन अपि जीविते पवत्वगन यन्न ओन किला अपि कल्पना करनवा एतोट समहर अय हितनवा मे मुदल तिब्बुत् वितरक् मे लोके ऐति किला सल्लि तिब्बुत् ऐति किला दैन अर कोरोना हदिच्च पहुगे काले अपि दैक्क समाज जाल वेब अडवि वल तिबुना इतालिये मिनिस्सु तमंगी सल्लि पारवल वल विसि करनवा विसि करला पारे वनला वाडु मे मेके सल्लि वलट करन्न पुलुवन् देयक् नै किला ඉංගේනිසා බුදුහාමුදුරු දේශනා කරන කරුණ මොනවද මේ ධනෙයි පිළිබඳව ධනය හොයන එක පිළිබඳව කොහොමද අපි කල්පනා කරන්න කියන පාඩමයි ඔබට අද නියමිතව තිබෙන්නේ ඔබේ පෙළ පොතේ තිබෙන්නේ පුංචි කතන්දරයක් පෙළ පොතේ ගෙනත් තියෙනවා දහම් පාසලක තෑගි ප්‍රදාන උත්සවය කිරීම සඳහා එක මුදලාලි මහත්මියෙකුට කරන ආරාධනාවක් මේ මහත්මයාගේ කතාව තමයි මේ මුළු පාඩම තුරම විසිරලා යන්නේ හැබැයි එයා කතා කරන්නේ බුදුහාමුදුරු දේශනා කරපු මේ දැහැමිව ධනය උපයන මාර්ග පිළිබඳව. එයා කියනවා ජීවිතේ මහා පොහොසත් මිනිහෙක් නෙවෙයි. එයා කියන්නේ මම දුප්පත් මිනිසෙක් ඉගෙන ගන්න කාලේ ආර්ථික අපහසුකම් තිබුණා. ඔබටත් එහෙමයි. සමහර අය බොහොම ආර්ථික අපහසුකම් මැද තමයි අද ඉගෙන ගන්න. එතකොට මේ කතන්දරේ විදිහට ගෙනහැර දක්වන්නේ දුප්පත් මුදලාලි කෙනෙක් पुंचे काले इंदला दुकसे तमंगी जीविते गोड़ नगागत्त विद्य एतोट या एक दी संधान करनो बुधुहांतुरु देशना कल्ला तिबेनो गीयांड तिबेन लोकुम दुकाक तमाय दिलिं दुकम किया एक ओब पाड़े मतक तिया गन्यो दिलिं दुकम गीयायत तिवेन लोकु में दुका एतकोटे दुक फिलिबांदव එයාගේ දේශනේදී මුලදී කතා කරනවා. ඒ වගේම එයා කියනවා මේ සිල්ලර කඩේ තිබුණා තාත්තට මම ඒකේ ඉස්කෝලෙන් පස්සේ වෙලාවල් තියෙන විදිහට උදව් කළා කියලා. දැන් ඔබටත් ඒක පාඩමක්. ඔබට පුළුවන් අම්මා තාත්තා කරන රැකියා ව්‍යාපාර, ගෙදර ඉඳන් සමහර රැකියා කරනවා, ගෙවල් වල ඉඳලා සමහර ව්‍යාපාර කරන පොඩි පොඩි දේවල් උනත් ඔබට පුළුවන් ඒවට උදව් කරන්න. ඒකත් ආදර්ශයක් ඔබට දෙනවා. ඒ වගේම මේ මුදලාලි මහත්මයා ප්‍රකාශ කරනවා බුදුහාඳුරෝ දේශනා කළා තිබෙනවා කියන වැදගත් කරුණු දෙකක්. එකක් තමයි මොකද්ද වේයෝ ටික වේයෝ එකට එකතු වෙලා පස් ටික ටික ගෙනලා විශාල තුඹ සම්බන්ධිනවා. ඒ වගේ තමයි මුදල් හම්බ කරන එක. බොහොම ටික ටික එකතු කරලා එයාට පුළුවන් ඒක ලොකු ධනවතෙක් වෙන්න. ඒ වගේ මෙයා කියනවා බඹරුන් එකතු වෙලා මලටත් මේ වගේ මලේ වර්ණයටවත් හානි නොකර රොන් අරගන්නාසේ දැන් මුදලාලිලා වුණන් පස්සේ මිනිසුන්ගේ සල්ලි අය කරනකොට ඒ අය පීඩාවටපත් නොවන විදිහට අධික ලෙස ලාභ ලබා ගන්නෙ නැතිව කරන වෙළඳාමක් ගැනත් එයා මතක් කරනවා. එතකොට මේ කතාන්දරයට අනුව ඕක තමයි මුල් පාඩමේ මුල් කාලේ මුල් ටිකේ ඔබට විසිරලා යන්නේ. ඊට පස්සේ එයා සිහිපත් කරන තවත් වැදගත් කාරණයක් තිබෙනවා. ඊළඟට එයා කතා කරගෙන යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු එයාගේ ආර්ථිකය දියුණු වෙන්න හේතු වුණා කියලා. බුදුරජාණන් වහන්සේ මේ ධනය ගැන දේශනා කරලා තිබෙන සමහර කරුණු තිබෙන සූත්‍ර කීපයක් එයා පෙන්වනවා. මොකද්ද? සිංහා දැන් ඔබට පේනවා සිංහාලෝවාද සූත්‍රය, ඒ වගේම ව්‍යග්ගපජ්ජ සූත්‍රය, අනන සූත්‍රය, මංගල සූත්‍රය, පත්තකම්ම සූත්‍රය සහ ධම්මපදයේ විවිධ සූත්‍ර මේ ගාථා දේශනාවන් වල තිබෙනවා ධාර්මිකව ධනය
සෙවීම පිළිබඳව. ඒක තමයි ඔබට මේ දැනෙන්නේ ධාර්මිකව ධනේ සෙවීම පිළිබඳව තිබෙන කරුණු ටික. ඉතින් අපි දැන් මේ කරුණු ටික ටික සාකච්ඡා කරගෙන යමු. මේ පාඩම බොහොම සරල පාඩමක්. ඔබට ආරි ලේසි කරුණු මතක තියාගන්න. ඒ නිසා බොහොම සරලව මේ පාඩම කරගෙන යන්න පුළුවන් ඔබට ඇසු උපමණින් කරුණු මතක තියෙනවා. ඒ නිසා බොහොම සරලයි මේ පාඩම. ඒ වගේම ඔබට පේනවා ඊළඟට නිවැරදි රැකියාව පිළිබඳව. නිවැරදි රැකියාව දැන් මිනිස්සු සල්ලි හොයනද නිවැරදි රැකියාවක් කරන්න ඕන. දැන් මෙතන මේ දක්වලා තිබෙන්නේ නිවැරදි රැකියාව මොනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවැරදි රැකියාව අනවජ්ජානි කම්මානි මහා මංගල සූත්‍රයේදී. නිවැරදි රැකියාව කරන්න ඕන සල්ලි හම්බ කරන්න නම්. ඒ වගේම ඒවා මොනවද නිවැරදි කර්ම රැකියාව? කෘෂිකර්මාන්තය, වෙළඳාම, ඒ වගේම ගවයන් රැක බලා ගැනීම, රාජ්‍ය සේවය, ඒ වගේම අනිකුත් ශිල්ප කර්මාන්ත. අනිකුත් ශිල්ප කර්මාන්ත ආදීන් ධනය හම්බ කිරීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන. හැබැයි මතක තියාගන්න ඕනේ මේ හැම එකකටම ධර්මය කියන එක මුලට තියන්න ඕනේ. ඒ කියන්නේ ධාර්මිකව රැකියා කරන්න ඕනේ. මොකද වෙළඳාම වුණත් දැන් මේ පේන්නේ ඔබට. වෙළඳාම වුණත් පුළුවන් අධාර්මිකව කරන්න. වෙළඳාම හොරට කිරන්න පුළුවන්. මිනිස්සු දැන් සමහර මුදලාලිලා අර පඩිය පැත්තට නෙවෙයි අනිත් පැතර අත තියෙනවා. බඩු මුට්ටු දාලා අනිත් පැතර අත තියෙන. එතකොට තරහදිය පාත් වෙනවා. එතකොට හොරට කිරන. ඒකට තමයි මම කියන්නේ තුලා කූට කියලා. ඒ වගේම සමහර අය මැනලා දෙනේවා තියෙනවනේ. ඒවා හොරට මනිනවා. පොල් තෙලුත් අද හොරට මේ මැනලා දෙන්නේ. එතකොට ඒකත් හොරට මනින්න පුළුවන් සමහර අය. ඒ වගේම රෙදි හැම ගන්නකොට ඒ වගේන් අඟ ළඟල තියාගත්තත් ඒ මිනිස්සුන්ට ලාභයිනේ. එනිසා මේ මානකූට කියන්නේ ඒකයි හොරට මනින්න දේවල්. ඒ වගේම බාලදේ අගේ කරලා විකුණනවා වැඩක් නැහැ. බාලයි. හැබැයි ඒව වටිනා විදිහට කියලා විකුණනවා කංශ කූට. එතකොට ඒව කූට උපක්‍රම යොදලා දැන් ඕක අපිට කතන්දරයකුත් පැහැදිලි අපිට මතකයිනේ. අර සේරිවාණි ජාතක කතාවේ තියෙන්නේ ඒ සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා එහෙම වෙළඳාම වුණත් ධාර්මික රැකියා උත්පාදන ක්‍රමයක්. හැබැයි ඒකත් අධාර්මිකව කෙනෙකුට කරන්න පුළුවන්. එක තම මේ මෙසේජ් මතක් කරේ. ඊළඟට බුදුහාර දේශනා කරන මුදල් හොයන්න නොකළ යුතු වෙළඳාම් රැකියා කරන්න එපා කියලා. මුදල් හොයන්නම මේවා කරන්න එපා. කොහොමද මේ රැකියා කළා මුදල් හරි හම්බ කරන්න එපා. මොකද අධාර්මිකව සල්ලි හම්බ කිරීම ඔබට yaad වෙන්නේ නැහැ කියලා අපි කියනවා. අපි සාමාන්‍ය ගමේ ගුඩේ කතාවෙත් කියනවනේ ඔවා සාප වෙනවා මිනිස්සුන්ට කියලා. ඔවා දිරවන්නේ නැහැ කියලා. එතකොට මොනවද නොකළ යුතු වෙළඳාම්? අවියාවිද වෙළඳාම්. අවියාවිද වෙළඳාම මිනිස්සු විනාශ කරන්න සත්තු විනාශ කරන්න නිෂ්පාදනය කරනවා විකුණන්න එපා. ඒ වගේම ලාභ ලබනවා ඒ වගේම විකුණවා ගන්න මුදල් අර මුලද කිව්වාගේ yaad වෙන්නේ හරියන්නේ නැහැ කියලා අපි කියනවා. ඒ වගේම සත්තු වෙළඳාම කරනවා මස් පිණිසම සත්තු වෙළඳාම කරනවා. ඒ වගේම මස් මාංශ වෙළඳාම. ඒකත් මේ හොඳ දෙයක් නෙවෙයි. හොඳ මුදල් උත්පාදන ක්‍රමයක් නෙවෙයි. අද ඉතින් රැකියා විදියට කරනවා තමයි. නමුත් හොඳයි කියලා කියන්නේ නැහැ. ඒ වගේම වසවිස වෙළඳාම. වසවිස මිනිස්සු විනාශ වෙනවා. අද වහබි මිනිස්සු කොච්චර ඉන්නවද? ඒව වෙළඳාම් කිරීම සමහර අය හොර උපක්‍රම යොදලා දෙනවා. ඉස්කෝලේ යන ළමයින්ටත් දෙනවා වසවිස. ඊළඟට මත්ද්‍රව්‍ය වෙළඳාම්. මත්ද්‍රව්‍ය වෙළඳාමේ මුදල් හම්බ කරපුවාම ඒවත් මිනිස්සුන්ට හොඳක් වෙන්නේ නැහැ කියලා අපි කියනවා. ඒ නිසා මේ වෙළඳාම් වර්ග පහ නොකළ යුතු රැකියා විදියටයි බුදුහාඳුරෝ දේශනා කරන්නේ. ඉතින් නොකළ යුතු රැකියාවන් අපි දන්නවා ඒවා කරන්න එපා කියන එකයි උගන්වන්නේ. ඉතින් මත්ද්‍රව්‍ය වෙළඳාම ගැන මේ අවසානයේ තියෙන මත්ද්‍රව්‍ය වෙළඳාම ගැන කතා කරනකොට ඒවත් හරියට පාසල් සිසුන් අතර වෙළඳාම් කරනවා. දෙමළ ළමයි මුලා කරනවා. ළමයට කැම ටිකක් ගන්න ගෙදරින් දෙන මුදල් ඒවට වියදම් කරනවා. ඉතින් මත්ද්‍රව්‍ය ඒ ප්‍රවාහන ගොඩක් දැන් මේ කොරෝනා කාලේ අහුවෙච්ච වැදගත්ම කාරණයක් තමයි මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට ලොකු පහරක් වැදුණා. මොකද ගොඩක් ඒවා සමහර ළමයි අතේ තමයි ප්‍රවාහණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ අහුවෙන්න එපා ඒවට. ඔබ ඒකේ හවුල්කාරයෙක් වෙන්න එපා. මත්ද්‍රව්‍ය වෙළඳාම. එතකොට ඒ වගේ අය කරන නැත්නම් හම්බ කරන මුදල් හම්බ හොඳ වෙන්නේ නැහැ. Tamanne yaad wenne ne hadissiye hitapu gama maha anuturu vela seerama viedan wenna hoyapu parampara gaana koyapewa viedan vela yanna puluwa. Sa hari parissamin ona edi api wedi kara. Ilangata obata peena me dharmika aarthika diunuwak athi karaganna ganna tanatta සමාජ යුතුකම් ඉටු කරන සමාජය තියෙන යුතුකම් ඉෂ්ට කරන්න ඕන. මොකද්ද අපි සල්ලි හම්බ කරන්නේ ඇයි? ප්‍රධාන කාරණා දෙකක. එකක් තමයි අනුන්ට දෙන්න, අනික තමන් පරිහරණය කරා. ඒකට බුදුහාමුදුරන්ගේ හොඳ වාක්‍යයක් තියෙනවා ඔබට මතක තියාගන්න පුළුවන්. සරලයි. දත්වාච බුත්වාච යථානුභාවං අනින්දිතෝ සග්ගමුපේති ඨාණං.
අපි හම්බ කරන්නේ තමන්ට පරිහරණය කරන්නයි අනිත් අයට දෙන්නයි. මේකෙන් මේ ධනෙ ඕන වෙන්නේ ওই දෙකට විතරයි. වෙන මොනවද? ওই දෙක කට් කරන්නේ සමහර. සමහර තමන් හම්බ කරන්න, තමන් පරිහරණය කරන්නේ අනිත් අයට දෙන්න. ඉතින් ඒකතු කරලා ගොඩ ගහලා තින එහෙම ධනයක් ගැන බුදුහාමර කතා කරන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපිට පේනවා මේ ධාර්මික ආර්ථික දියුණුවක් ඇති කරගන්න මේ 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 පාඩමේ තියෙනවා ප්‍රධාන කරුණු හතරක්. ප්‍රධාන සැප හතරක් ඔබට ගිහින්ඳ තියෙන ප්‍රධාන සැප හතරක් ගැන බුදුහාර උගන්වනවා. ඒක පළවෙනි එක තමයි අත්ති සුඛ. ඔබට පේනවා අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්ජ සුඛ. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්ජ සුඛ. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම උගන්වන්නේ මිනිස්සු සැප විඳින්න කැමති. සැප විඳින්න කැමති. ඉතින් මේ සැප වර්ග ටික තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට මේ මේකේ පළවෙනි එක ඔබට පේනවා මේ අත්ති සුඛය කියන්නේ මොකක්ද? අත්ති සුඛය කියලා කියන්නේ උත්සාහයෙන් හා දෑතේ ශක්තියෙන් දහඩිය වගුරුමින් ධාර්මික උපයා සපයාගත් ධනයක් තමන්ට තියෙනවා කියලා දැන් ධනය ගැන හිතලා සතුට වෙන්න ඕන. ධනයක් තමන්ට තියෙන ඒ හැම්බ කරේ කොහොමද? උත්සාහයෙන්. ඒ වගේම දෑතේ ශක්තිය දහඩිය මහන්සියෙන් උපයාගත් ධනය හැබැයි කොහොමද? ධාර්මික. මම අර මුලින්ම කිව්වනේ උත්සාහය කරන්නත් පුළුවන්, දෑතේ ශක්තිය තියෙන්නත් පුළුවන්, දහඩිය වගුරවන්නත් පුළුවන්. අධාර්මික නම් ඒක වැඩක් නැහැ. අපි හිතමුකෝ හොරෙන් මිනිස්සෙක් මේ මංකොල්ලයක් කරනවා. රෑට ගිහිල්ලා මූණු බැඳගෙන CCTV වහගෙන, ඒකත් උත්සාහයනේ, ඒකත් දෑතේ ශක්තියනේ, ඒකත් දහඩිය වගුරවන්න ඉපේ. හැබැයි ඒකේ ධාර්මිකකම නැහැ. ඒ නිසා තමයි ඒක අධාර්මිකයි කියන්නේ. එහෙම එකක් ගැන නෙවෙයි බුදුහාමුදුරු කියන්නේ. අත්ති සුඛය කියන්නේ දෑතේ මහන්සියෙන් දහඩියෙන් උත්සාහයෙන් ධාර්මික උපයාගත් ධනය ගැන හිතලා සතුටු වීම තමයි අත්ති සුඛ කියන්නේ. ඊළඟට ඔබට පේනවා මේ භෝග සුඛ. භෝග සුඛ කියලා කියන්නේ උට්ටාන වීර්යෙන් දෑතේ මහන්සියෙන් දහඩිය වගුරව ධාර්මික උපයාගත් ධනය පරිභෝජනය කිරීමෙන්. ඒ වගේන් තමයි කන්නේ බොන්නේ. ඒ වගේන් තමයි අනුන්ට දෙන්නේ. ඒ ධාර්මිකව කරගත්ත දේවල්. ඒ වගේන් තමයි අපි ගමන බිමනක් යන්නේ. හොඳට අඳින්නේ පළඳින්නේ. ඒවා කරන්න ඕන. දැන් සමහර අය හම්බ කරනවා කන්නේ බොන්නේ නැහැ, අඳින්නේ පළඳින්නේ නැහැ. ගොඩ ගහගෙන බැංකු පොත් පුරවගෙන සතුට වෙන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි නියම සතුට. පරිභෝජනය කිරීමෙන් සතුට වෙන්න ඕන. ඒක තමයි භෝග සුඛ කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ. ඊළඟට ඔබට පේනවා මේ අනන සුඛ. අනන සුඛ කියන්නේ ණය නැතිවීම. දැන් සමහර මිනිස්සු දැන් අපිට පේනවා ජීවිත කාලෙම ණයනේ anu හැමදාම ණය. ගෙවල් දොරවල් Tamanda දරන්න බැරි මට්ටමට හසකස් කරගන්න. ජීවිත කාලෙම ණය ගෙවෙවි. ඉතින් ඒ නිසා මිනිස්සු දැන් ණය නැති දවසක් આવොත් කොච්චර සතුටක් තියෙනවද? හැමදාම රැයට නිදාගන්න හෙටම කොහොමද මේ ණය ටික ගෙවන්නේ? මේ මාසේ කොහොමද ණය ගෙවන්නේ? ඒතර කණ්ඩ බොණ්ඩත් ඕන, යුතුයකම් කරන්නත් ඕන, දන්නට පිනට දෙන්නත් ඕන. ඉතින් ණය උනම් පස්සේ මහා අවුල් ජාලාවක මිනිස්සු හිර වෙනවා. මහා අවුලක පැටලෙනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන තමන් කිසිදු අයුරු කිසිම ආකාරයේ ණයක් නැතයි කියලා හිතට සතුට වෙන්න පුළුවන් නම් ඒක තමයි තුන්වෙනි සැපත. දැන් ඔබලා වුණත් ණය වෙන්න ඉපා. දැන් ඉස්කෝලේ යන ළමයි හදිසි රුපියල් 50ක් යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න පුළුවන් පොඩි මුදලක්. එතකොට ඒක හෙට ගෙවෙ නැත්ත හෙට ණය වුණොත් ඒක දෙකම වෙනවා. ඒවා ගෙවන්න වෙන්නේ නැහැ. ඒ නිසා ආයි මූණ දෙන්න බැරුව කැලේ පයින්ට් වෙනවා. ඒ වගේ සමාජයට ඉස්සරහට එන්න බෑ කියලා ජීවිත හානි කරගන්න පුළුවන්. ඒ නිසා අනන සුඛය කිසිවෙකුට ණය නැහැ කියලා සතුට වෙන්න පුළුවන් නම් ඒක තමයි අනන සුඛය කියලා බුදුහාමුදුරු දේශනා කරේ. හතරවෙනි සැපත ගිහියෙකුට තිබෙන. මේ ඔබට පේනවා අනවජ්ජ සුඛ. අනවජ්ජ සුඛ කියන්නේ නිවැරදිව කාය කර්මයෙන් ශරීරයෙන් නිවැරදි ක්‍රියා කරන්න ඕන. නිවැරදිව වචී කර්මයෙන් වචනයෙන් නිවැරදිව ක්‍රියා කරන්න ඕන. මනෝ කර්මයෙන් මනසින් නිවැරදිව ක්‍රියා කරපුවාම ඒ වාගෙන් සැපතකට අපිටපත් වෙන්න පුළුවන්. ඒතකොට අපිට හිතන්න පුළුවන් කවදාකවත් මම වැරදි වැඩක් කරලා නැහැ, වැරදි දෙයක් කියලා නැහැ, වැරදි දෙයක් හිතලා නැහැ. ඒක තමයි අනවජ්‍ය සුඛ කියලා කියන්නේ. අනවජ්‍ය සුඛය කියන්නේ ඒකයි. ඉතින් ඒ නිසා මේ සැප වර්ග හතර පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න ඔබ මේ පාඩමේ ප්‍රධාන වශයෙන් මේ සැප වර්ග හතර ගැන අහනවා. ඒක අනන සුඛ අනන සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ කාරණා ටික ඔබ මතක තියාගන්න ඕනේ කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඔබට පේනවා දීඝජානු කුල පුත්‍රයාට මෙලොව සැපතට හේතු වෙන කරුණු හතරක් දේශනා කළා. අපි අර ව්‍යග්ගපජ්ජ සූත්‍රය කරනකොට ඔබට ඉගැන්වුවා ඒක. එතකොට ඒ පළවෙනි එක උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. එතකොට ඔය සැප හතර ඒවත් අපි සැපසේ ජීවත් වෙන්න ඕන මෙලොව ජීවිතය සාර්ථක කරගන්න තියෙන කරුණු හතරක්. ඔය කියන්නේ උට්ටාන සම්පදා කියන්නේ උත්සාහයෙන් හම්බ කිරීම, ආරක්ක සම්පදා කියන්නේ සම්බ කරපු දේවල්
ජලයෙන් ගින්නෙන් සොර සතුරන්ගෙන් විනාශ නොවෙන්න රැක බලා ගැනීම ඊළඟට කල්යාණ මිත්‍රතා හොඳ මිත්‍රව ආශ්‍රය කරන මොකද ධනෙ විනාශ වෙන්න එක හේතුවක් තමයි නරක මිත්‍රව ආශ්‍රය කිරීම ඒ නිසා හොඳ මිත්‍රව ආශ්‍රය කරන්න ඕනේ ඊළඟට සමජීවිකතා ලැබෙන දේට අනුව වියදම් කරන්න ආදායමේ හැටියට වියදම් කරන්න දැනගන්න ඕනේ ඒක තමයි සමජීවිකතාව කියන්නේ එහෙම එක්කෙනෙකුට මෙලොව ජීවිතය සාර්ථක කරගන්න බුළු අංකම ලැබෙනවා ඒ වගේම මේ ප්‍රධාන මාතෘකාවේ ප්‍රධාන මංගය තමයි දැහැමි ධනෙ දැහැමිව ධාර්මික උපයා ගන්න ධනෙ දැන් ඔබට පේනවා මේ විශේෂ වාක්‍යයක් මෙතන තිබෙනවා උත්හාන සම්පදාවෙන් දෑතේ ශක්තියෙන් දහඩිය වගුරුවමින් ධාර්මික උපයා ගන්න ධනෙට කිසි කෙනෙකුට අභියෝග කරන්න පුළුවන්කමක් නැත්තම් අධාර්මික හොයාගත්ත ධනෙ ගැන තමයි කොමිෂන් දාන්නේ මෙයාට මෙච්චර සල්ලි කොහින්ද කියලා. ඉතින් ධාර්මික හොයාගත්තා නම් දෑත දෙපයෙන් නම් දාඩිය මහන්සියෙන් නම් ධාර්මිකයි නම් කාටවත් ඒව අභියෝග කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබත් මුදල් හම්බ කරනකොට ආදායම් මාර්ග වැඩි කරගන්න යනකොට ඔබ කවදාකවත් අධාර්මික පැත්තට යොමු වෙන්න එපා. ඒක තමයි මං කියන්නේ මේ ජීවිතාන්තය දක්වා හැමදාටම වැදගත් පාඩමක් කියන්නේ ඒකයි. ඊළඟට ඔබ මෙන්න මේ ගාථාව කටපාඩම් කරගන්න. මොකද මේ ගාථාව කටපාඩම් කරගත්තාම ඔබේ ජීවිතේ කවදා හරි මේක මතක් කරගන්න පුළුවන් විභාගයට ප්‍රශ්නයක් ලියනකොට මේක ඇතුල් කරන්න පුළුවන් න අත් හේතු න පරස්ස හේතු න පුත් මිච්ඡේ න ධනන්න රට්ට න ඉච්ඡය අධම්මේන සමිද්දිමත්තුනෝ ස සීලවා පඤ්ඤවා ධම්මිකෝසිය තමාගේ අභිවෘද්ධිය ගැන හිතලා ඒ වගේම එහෙම නැත්නම් අනිත් අයගේ අභිවෘද්ධිය ගැන හිතලා ඒ වගේම තමන්ගේ දරුමල්ලන් ගැන හිතලා තමන්ගේ රට ගැන හිතලවත් මොකද්ද කරන්න ඕනේ අධාර්මයේ අධාර්මිකව සල්ලි අම්බ කරන්ඩ ධනෙ උපයන්ඩ පෙළඹෙන්න එපා කියන එකයි ඒකෙන් කියන්නේ. ඒ නිසා මේකත් කටපාඩම් කරගන්න ඒක ඔබේ ජීවිතයට ගොඩක් වැදගත් වෙනවා. හොඳයි එහෙමනම් මේ පාඩම මම මුලින් කිය ඔබට බොහොම කෙටි පාඩමක් සරල පාඩමක් කරුණු දෙකයි වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන් මුදල් හොයන්නේ කොහොමද පරිහරණය කරන්නේ කොහොමද. ওই දෙක හොඳට මතක තියාගන්න. හොයන ක්‍රමවේදෙ වෙනම සටහන් කරගන්න. හොඳ ධාර්මික වෙළඳාම් කරන්න. නොකළ යුතු වෙළඳාම් ගැන තියෙනවා. කරන්න එපා කියන ටිකක් තියෙනවා. කළ යුතු දේ ටිකකුත් තියෙනවා. එතකොට ඒවා පරිහරණය කරන්නේ කොහොමද? ඈ තමන් සැප විඳින්නේ කොහොමද? සැප වර්ග මොනවද තියෙන ගිහියන්? ඒ ටික ගැන අපි මේ කාරණේ මේ පාඩමේදී සාකච්ඡා කළා. ඊළඟට දැන් ඔබට මම පොඩි අභ්‍යාසයක් දෙනවා පුරුදු විදිහටම මේ අභ්‍යාසය බලන්න ධාර්මිකව ධනෝපායන මාර්ග මොනවාදයි නම් කරන්න බුදුහාරෝ දේශනා කරපු ධාර්මිකව ධනය උපයන මාර්ග මොනවාද දෙක අනන් සූත්‍රයේ දක්වා ඇත සැප අතරින් සැප දෙකක් පිළිබඳව හැඳින්වීමක් කරන්න කෙටියෙන් සැප දෙකක් පිළිබඳව ඊළඟට ණය නොවීමේ යහපත පෙන්වා දෙන්න ණය වෙච්ච මිනිස්සු අද මා අවුල් ජාලයක පැටලලා ඉන්න බව ඔබ දන්නවනේ. ඒ නිසා ඒක ගැන විස්තරාත්මකව පිළිතුරක් ලිවීම අපේක්ෂා කරනවා තුන්වෙනි ප්‍රශ්නේ. ඉතින් එහෙමනම් අපි අද දවසේ මේ පාඩම මෙතන නවත්තමු. ඊළඟ දවසේ නැවත පාඩමකින් අපි හම්බ වෙමු. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.